Emulator Satherin Bluestack Yane, Danata Avila Tiena, Hodama Android Emulator Kiwat, Mama Nivaradi. Eating other videos of Katagaranyane, Kohomaduaga low in PC Gata, Menda May Bluestack Emulator, Kisima Prashnak Natua, Lack Novi Gameplay Karagana, Kohomada install Karagan Nekiala. It may be Dega Antima Menakangwala Bellworth, or like a 2GB RAM theatre computer Kepawa, make a Kisima Prashnak Natua, or Alta install Karagana, Hakiava Hamberwa. It may make videos gain a page channel link with Rai Lankavi. එක හින්දා අනිවාර්යයෙන්ම subscribe කරල එකතු වෙන්න හැමතේ bell icon එකත් click කරන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද video එකට. ඉතින් මේ ඔයාලට පේන්නේ Bluestack ලගේ official website එක. ඉතින් මේ website එකේදී ඔයාලට ගොඩක් තොරතුරු දැනගන්න පුළුවන් මෙන්න මේ Bluestack emulator එක ගැන. ඉතින් වීඩියෝ එක skip කරන්න එපා. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඔයාලගේ PC එකට ගැලපෙනම version එක කොහොමද හරියටම තෝරගෙන install කරගන්නේ කියලා. ඉතින් නිකම්ම download කරලා install කරන්න යන්න එපා. ඔයාගේ PC එකට ගැලපෙනම version එක දාගත්තොත් ඔයාලටම තමයි ඒකෙන් හොදක් වෙන්නේ. ඉතින් ඉස්සලාම ඔය page එකට ආවට පස්සේ මෙන්න මෙතන download කියලා button එකක් තියෙනවා. ඉතින් මේක උඩ click කරන්න. ඉතින් මෙන්න මේ ලොකු button එක නෙමෙයි මතක තියාගන්න මෙන්න යට තියෙනවා download Bluestack 5 see all versions කියලා. ඉතින් මේ මෙන්න මේක තමයි click කරන්න ඕනේ see all versions කියන එක. ඉතින් මෙතන තියෙනවා Windows 11 ඉඳන් පරණ Windows version සහ Mac OS එකට ගැලපෙන විදිහේ platforms වලින් හදපු කීපයක්ම මෙතන බලා ගන්න පුළුවන් අපිට. ඉතින් මෙතන වට බලා ගන්න පුළුවන් ඉන්නේ Bluestack 4 එක. ඉතින් මම මෙතන recommend කරන්නේ Bluestack 5 එක ඔයාලා දාගන්න කියලා. මොකද Bluestack 4 එකට වඩා optimizations අතින් Bluestack 5 එක ඉස්සරහින් ඉන්න හින්දා. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් වෙනවා මේ විදිහට තමයි මෙතන platforms ටික අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. 32 bit 64 bit සහ pi එකේ android 9 වල 64 bit එකක් මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට recommend කරන්නේ free fire වගේ game එකක් play කරනවා නම් මෙන්න මේ පළවෙනි version එකට යන්න. ඉතින් ඔයාලා clash of clans play කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට 64 bit යන්න වෙනවා. මොකද 32 bit වලට clash of clans දැන් support නැති හින්දා. ඉතින් 64 bit එකෙත් ප්‍රශ්නයක් නැහැ. නමුත් 32 bit එක low end PC වලට ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් ඔයාගේ high end PC එකක් තියෙනවා නම් RAM එක 4GB වලින් වගේ උඩ තියෙනවා නම් ඔයාලට මේ Pi 64 bit කියන එක use කරගන්න පුළුවන්. ඉතින් අද මම මේ වීඩියෝ එක specially ගේන්නේ low end PC users ලාට හින්දා මම මෙතනදී download කරගන්න මෙන්න මේ Nougat 32 bit කියන version එක. ඉතින් installation process එක නම් මම මේ වීඩියෝ එක පෙන්වන්න යන්නේ නැහැ. ඉතින් ඒක හැමෝටම පුළුවන් අඩක්. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව සාමාන්‍ය විදියට ඔයාලට පුළුවන් මේක download කරලා install කරගන්න. ඉතින් අපි දැන් බලමු මේක launch කරලා කොහොමද settings ටික හදාගෙන Free Fire install කරගන්න කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ තප්පර 20කටත් වැඩි අඩු කාලයකින් මේක බූට් වුණා. ඉතින් ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් Bluestack 5 එක කොච්චර ඔප්ටිමයිස් වෙලා තියෙනවද කියලා. ඉතින් ඔයා කලින් මේ Android emulator එක use කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ තියෙන Windows 11 ආවට පස්සේ ඔප්ටිමයිස් කරපු අලුත්ම version එකක් සමහර වෙලට ඔයා දාගෙන තියෙන Bluestack 5 එකේ අලුත්ම version එක කියන්නේ ආපු කාලේ version එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා ඔයාලා මේක try කරලා බලන්න. මේක තමයි latest version එක. ඉතින් මේ විදිහට අපි සාමාන්‍ය emulator එකක් විදිහට මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය අන්දමින් වැඩ කරනවා. ඉතින් මොනා කරන්න කලිනුත් අපි මේකේ settings ටික ඉස්සලාම හදාගෙන යමු. ඉතින් ඔය යන්න ඕන වෙන්නේ මේ 33ට. ඉතින් මෙතන settings කියලා button එකක් තියෙනවා. ඉතින් මේකට ගියාම අපිට Bluestack එකේ settings ටික හදා ගන්න පුළුවන් terminal එක කරා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් වෙයි මෙන්න මේ වගේ settings කීපයක් තමයි අපිට මෙතනදී බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට බලා ගන්න පුළුවන් ඉස්සලාම තියෙනවා CPU එක. ඉතින් ඔයාගේ CPU එක අනුව මෙතන ඔයාලට මේක සිලෙක්ට් කරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයා පාවිච්චි කරන i3 එකක් නම් ඔයා සාමාන්‍යයෙන් cores දෙකක් වගේ සිලෙක්ට් කරගන්න. එහෙම නැත්නම් තුනක් දැමත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් i5 වලින් උඩ නම් ඔයාට පුළුවන් හතරක් තුනක් වගේ ප්‍රමාණයක් මෙතන දාලා ඔයාට එහා මෙහා කරලා වෙනස් කරලා බලන්න පුළුවන්. ඔයාගේ PC එක කොහොමද ඒකට රෙස්පොන්ඩ් කරන විදිය අනුව. ඉතින් ඒක හරියටම වැලියු එකක් කියන්න බෑ එක එක PC වෙනස් නිසා. ඉතින් ඒ වගේම තමයි AMD users ලත් මේක කස්ටමයිස් කරගන්න තියෙන්නේ. ඉතින් අපිට ඊළඟට බලා ගන්න පුළුවන් වෙන්නේ memory allocation එක. ඉතින් මෙතන තමයි ඔයාට emulator එකට කොච්චර MB ප්‍රමාණයක් ඔයා RAM එකෙන් දෙනවද කියලා තීරණය කරන්න. ඉතින් මතක තියාගන්න
වාට ඩ්‍රොක් ඔස් එක වගේ ලංකාවේ මහදුම Android OS එකක් ඉන්ස්ටෝල් කරගත්තොත් මේ වගේ ප්‍රශ්න එන්නේ නැහැ මොකද Windows වගේ OS එකක් තමයි ඩ්‍රොක් ඔස් කියන්නේ Android වලින් රන් වෙන. ඉතින් මේකට ඉමුලේටර් මොකුත් දාන්න නැහැ. කෙලිම Play Store එකට ගිහිල්ලා game එක download කරන් play කරන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔය Windows වල ඔයාගේ 4GB RAM එකක් තියෙනවා නම් ඔයාගේ Windows වලට 1GB RAM එකක් යනවා. ඒ වගේම ඉමුලේටරකට අපි 2GB RAM එකක් යනවා කියලා හිතමුකෝ. එතකොට ඔයාගේ memory එක හොඳටම පිරීලා. ඉතින් ඩ්‍රොක් ඔස් වගේ OS එකක් පාවිච්චි කරොත් තනිකරම RAM එක යූස් වෙන්නේ Android වලට විතරමයි. ඉතින් ඒ වෙනස අනිවාර්යයෙන්ම ඔයාලා අත්දැක ගන්න. අදම download කරලා බලන්නවා තාම ඩ්‍රොක් ඔස් පාවිච්චි කරන්නේ නැති කෙනෙක් නම්. ඉතින් මේ වගේ අපිට බලා ගන්න පුළුවන් profiles කිහිපයක් මෙතන තියෙනවා. ඉතින් ඔයාගේ RAM එක 4GB නම් ඔයාලට පුළුවන් 2.5GB වගේ RAM එකක් මෙතනදී මේ විදිහට custom ගිහිලා දෙන්න. ඉතින් මම මේ පාවිච්චි කරන PC එකේ දැන් තියෙන්නේ 4GB RAM එකක්. ඉතින් මම දැනට මෙතන medium 2GB කියන selection එක දෙනවා. ඉතින් එතකොට ප්‍රශ්නයක් නැහැ. එතකොට සාමාන්‍ය වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ performance mode එකට ගියාම ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන options තුනක් තියෙනවා. ඉතින් මම මෙතන recommend කරන ඔයාලට high performance දෙන්න කියලා. එතකොට lag ගතිය ගොඩක් අඩු වේවි. ඒ වගේම මෙතන බලා ගන්න පුළුවන් frame rate එක තියෙනවා. ඒ වගේම මේක ඔයාලට customize කරන්න පුළුවන් ඔයාලට අවශ්‍ය වෙන frames ගන්න අනුව. ඉතින් මම දැන් මෙතන screen record කරන හින්දා frames 60 එන්නේ නැති වුණාට සාමාන්‍යයෙන් වගේ මේ play කරනකොට ඔයාලට උපරිම මෙන්න මේ value එකට යන්න පුළුවන්. ඉතින් මේක නම් ඔයාලට on off කරලා බලන්න පුළුවන් ඔයාගේ PC එක අනුව. ඉතින් මම නම් recommend කරන්නෑ මේ high FPS එක වැඩිපුර දාන්න කියලා. මොකද අපේ game එක smooth වෙනවා නමුත් lag ගතිය වැඩි වෙනවා මේ FPS එක වැඩි වුණාම. ඉතින් මේ ඉස්සලාම අපි performance පැත්තේ ටික හදාගෙන මේක save changes කරන්න වෙනවා. ඊළඟට restart now ගිහින් තමයි ඊළඟ settings ටික හදාගන්න වෙන්නේ. ඉතින් මේ විදිහට මම reboot කරගත්තා. ඉතින් අපි යමු නැවතත් settings වලට. ඉතින් මෙතනදී අපි බලන්න ඕන මේ display කියන section එක. ඉතින් මෙතනත් ගොඩක්ම වැදගත් වෙන part එකක් තමයි මේක. ඉතින් ඔයාලගේ lag වෙන PC ගන්නම් තියෙන ගොඩක් වෙලාවට low end PC එකක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා මේ අඩුම resolution එක අනිවාර්යයෙන්ම select කරගන්න. ඊට පස්සේ pixel density එක නම් 240 තිබට කමක් නැහැ. ඒ වගේම mouse cursor style එකට අනිවාර්යයෙන්ම system default දෙන්න low end PC වල. මොකද මේ mouse cursor එකටත් CPU එක වැය වෙන හින්දා. ඉතින් graphics වලට යන් අපි ඊට පස්සේ graphics වලට ගියාට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාලා දෙන්න ඕන තැනක් තමයි මේ OpenGL කියන එක. DirectX දෙන්න එපා. DirectX කියන්නේ software mode එකට. ඉතින් OpenGL කියන්නේ hardware mode එකට. ඉතින් software වලින් run කරන්න බෑ. ඇත්තටම emulator එකක් දාලා game එකක් ගොඩක් අමාරුයි, lag වෙන සෑහෙන්න. ඉතින් අනිවාර්යයෙන්ම OpenGL එකේ හින්දා මෙතනට දාගන්න. ඊට පස්සේ මෙන්න මේ interface render කියන එකටත් OpenGL කියන එක set කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන මේ decoding එකට ඔයා මෙන්න මෙතන hardware decoding කියන option එක දෙන්න. ඊට පස්සේ මේ GPU use කියන එකට tick එක දාගන්න. ඉතින් මෙච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ වඩ තියෙන මේක save changes කරලා තව එකවරක් restart කරන්න. ඉතින් restart වුණා. ඉතින් මම ඔයාලට තව trick එකක් මම කියලා දෙන්නම්. ඉතින් ඔයා Windows 10 නම් පාවිච්චි කරන්නේ ඔයාලට පුළුවන් ඔයාගේ search bar එකේ gaming කියලා search ගන්න. එතකොට මෙතන බලා ගන්න පුළුවන් gaming mode settings කියලා option එකක් එනවා. ඉතින් මේක ඇතුළට යන්න. මේක ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් gaming mode කියලා එකක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන් මේක ඔයා on කරගන්න. එතකොට ඔයාගේ PC එක optimize වෙනවා ඔයා හිතනවට වඩා. ඉතින් තව profile එකක් තියෙනවා. ඉතින් ඔයා battery එකේ power options වලට යන්න. power options වල ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙතන දැන් මම atlas version එක පාවිච්චි කරන හින්දා මෙතන තියෙනවා අපිට හදන්න පුළුවන් settings අපේ performance අනුව. මේක නම් laptop එකක්. ඉතින් මේක හදන්න ඕන laptop වලම තමයි. ඉතින් මෙතන ඔයාලට පුළුවන් battery කට select කරන්න. select කරලා පස්සේ ඔයාලට බලන්න පුළුවන් power mode කියලා. ඉතින් මේ විදිහට ඔයා මේක full මේ පැත්තට දාන්න. එතකොට best performance කියන mode එකට. ඉතින් ඒ tips දෙක පාවිච්චි කරන්න. එතකොට performance mode එකේ ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව මේ විදිහට install කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන ඇති දැන් අපි සාර්ථක Bluestack එක install කරගත්තා. ඉතින් අපි බලමු දැන් කොහොමද free fire මේකට install කරගන්නේ කියලා.
ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මේ විදියට smooth animations එක මේක සාමාන්‍ය විදියට රන් වෙනවා. ඉතින් මෙතනදී මම Google account එකක් දාගෙන නැහැ. නමුත් ඔයාලට බලාගන්න පුළුවන් මේකේ Google account එකත් log වෙන්න පුළුවන්. ඔයාලට Facebook කින් log වෙන්න පුළුවන්. ඉතින් දැන්වත් වීඩියෝ එක සෑහෙන්න දික් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේකෙන් gameplay එකක් ඕනි නම් අනිවාර්යයෙන්ම comment section එකේ comment එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකේ අනිවාර්යයෙන්ම gameplay එකකින් හම්බ වෙමු. ඉතින් මොකද හිතන්නේ ඔයාලා වීඩියෝ එක ගැන? ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම comment section එකේ comment එකක් විදියට දාන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. අපි YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් පහල තියෙන රතු පාට subscribe button එක උඩට click කරලා අපිව subscribe කරන්න. යාපතේ bell icon එක click කරන්න. ඒ වගේම අපි Instagram එකේ follow කරන්න. තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. ජය වේවා.